බෙන්සීන් වල නයිට්‍රෝ කරණය ගැන තමයි මේ පාඩමේ මම දුල පුතාලට උගන්වන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය. ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය අපි තේරුම් අරගෙන, ඒ කියන්නේ ප්‍රතික්‍රියාව පියවරෙන් පියවර සිදුවන ආකාරය අපි තේරුම් අරගෙන ප්‍රතික්‍රියාව මොකක්ද කියලා අවබෝධ කරගන්න උත්සාහ කරමු. ලියමු අනුමාත්‍රකාවක්. යාන්ත්‍රණය. එතකොට මම කලින් පාඩමේදී කියලා දුන්නා බෙන්සීන් යම්කිසි ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් සිද්ධ කරනකොට ඒ ප්‍රතික්‍රියාවට අදාළ යාන්ත්‍රණය ගැන අපි සලකා බලන්නේ පියවර තුනකින් කියලා. පළවෙනි පියවර තමයි ඉලෙක්ට්‍රෝෆයිලේ සෑදීමේ පියවර. එතකොට බෙන්සීන් නයිට්‍රෝකරණයට අවශ්‍ය ඉලෙක්ට්‍රෝෆයිලය සාදාගන්නේ සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරවීමෙන්. එතකොට මේ ප්‍රතික්‍රියාව අපි අකාබනික රසායනයේදී ඉගෙනගෙන තියෙනවා පීගණුව මාස්ටර් ක්ලාස් එකේදී. සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කළොත් හැදෙන්නේ නයිට්‍රෝනියම් අයන බයිසල්ෆේට් අයන සහ යලය. අපි ඉලෙක්ට්‍රෝෆයිලේ සෑදීමේ ප්‍රතික්‍රියා පියවර ලියාගමු. එතකොට සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියාවෙන් නයිට්‍රෝනියම් අයන සෑදීමට අදාළ ප්‍රතික්‍රියාවත් අපිට පියවරෙන් පියවර සලකා බලන්න පුළුවන්. එතකොට සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය H ධන අයන පිට කරනවා. එතකොට හැදෙනවා බයිසල්ෆේට් අයන. මේ විදිහට අපිට පුළුවන් මේ ප්‍රතික්‍රියා පියවරේ පළවෙනි පියවර ලියන්න. ඊළඟට අපිට සලකා බලන්න පුළුවන් නයිට්‍රික් අම්ල අණුවක්. නයිට්‍රික් අම්ල අණුවකින් H ධන අයන එකක් පිට වෙනවා. එතකොට මේ පිට වෙන H ධන අයනය නයිට්‍රික් අම්ල අණුව තුලදී බැඳිලා තියෙන්නේ ඔක්සිජන් පරමාණුවකට. එතකොට නයිට්‍රජන් පරමාණුවට තව ඔක්සිජන් පරමාණු දෙකක් බැඳිලා තියෙනවා නයිට්‍රික් අම්ල අණුව තුලදී. එතකොට සාමාන්‍යයෙන් ඔක්සිජන් පරමාණුයේ සංයුතතාව දෙකයි. එතකොට නයිට්‍රජන් පරමාණුව මේ ඔක්සිජන් පරමාණුව සමග දායක බන්ධනයක් හදන්නේ. එතකොට දායක බන්ධනයේ සෑදීම අපි ක්‍රම දෙකකින් පැහැදිලි කරනවා. අපි හිතුවොත් ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ ආකෘතියට අනුව නයිට්‍රජන් පරමාණුවේ තියෙන යුග්ම ඉලෙක්ට්‍රෝන වලින් එක ඉලෙක්ට්‍රෝනයක් සම්පූර්ණයෙන් ඔක්සිජන් පරමාණුවට සංක්‍රමණය වෙනවා. එතකොට නයිට්‍රජන් පරමාණු ආරෝපණය ධන ඔක්සිජන් පරමාණුයේ ආරෝපණය ඍණ. නයිට්‍රජන් පරමාණුයේ තියෙන වියුග්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂිකයේ ඔක්සිජන් පරමාණුයේ වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන කාක්ෂිකය සමග අතිච්ඡාද නිසා ඒ පරමාණු අතර සහසංයුජ බන්ධනයක් හැදෙනවා. ඔක්සිජන් 16 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. ඒතර ඔක්සිජන් පරමාණුක සංයුතා ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඒතර මේ ඔක්සිජන් පරමාණුයේ සංයුතා ඉලෙක්ට්‍රෝන 6න් සංයුතා ඉලෙක්ට්‍රෝන 2ක් බන්ධන හදන්න බැරි වුණාම ඉතිරි වෙනවා සංයුතා ඉලෙක්ට්‍රෝන 4ක්. මේ ඔක්සිජන් පරමාණුෙත් සහසංයුජ බන්ධන දෙකක් හදන්න සංයුතා ඉලෙක්ට්‍රෝන 2ක් වැය වුණාම ඉතිරි වෙනවා සංයුතා ඉලෙක්ට්‍රෝන 4ක්. මේ ඔක්සිජන් පරමාණුවේ සංයුතා ඉලෙක්ට්‍රෝන 1ක් වැයලා තියෙනවා සහසංයුජ බන්ධනේ හදන්න. එතකොට ඉතිරි වෙනවා සංයුතා ඉලෙක්ට්‍රෝන 5ක්. ඍණ ආරෝපණය කියන්නේ ලැබුණු ඉලෙක්ට්‍රෝනය. එතකොට තව ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් නයිට්‍රික් අම්ල අණුවේ ලුවිස් තිත්තිරි ව්‍යුහය හැඳින්. සල්ෆියුරික් අම්ලයෙන් හැදුණු H ධන අයනයක් ආකර්ෂණය වෙනවා මෙන්න මේ OH බන්ධනේ හදන ඔක්සිජන් පරමාණුව වෙත. මොකද මේ ඔක්සිජන් පරමාණුවේ යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික තියෙනවා. ඒතරේ යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික තියෙන නිසා H ධන අයනයක් ඒ ඔක්සිජන් පරමාණුව වෙත ආකර්ෂණය වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඔක්සිජන් පරමාණු යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂිකයේ H ධන අයනයේ හිස් කාක්ෂිකය සමග අතිච්ඡාදනය වීම නිසා ඔක්සිජන් පරමාණුවයි H ධන අයනය අතර දායක බන්ධනයක් හැදෙනවා. දායක බන්ධනය හැදුනට පස්සේ සහසංයුජ බන්ධනයක් වගේමයි. එතකොට ඔක්සිජන් පරමාණුව H ධන අයනය සමග සාදන දායක බන්ධනය ගැන අපිට මේ විදිහට හිතන්න පුළුවන්. ඔක්සිජන් පරමාණුවේ තියෙන යුග්ම ඉලෙක්ට්‍රෝන වලින් එක ඉලෙක්ට්‍රෝනයක් H ධන අයනය වෙත සම්පූර්ණයෙන් සංක්‍රමණය වෙනවා. එතකොට ඔක්සිජන් පරමාණුවේ එක ඉලෙක්ට්‍රෝනයක් ඉතිරි වෙන්නේ යුග්ම ඉලෙක්ට්‍රෝන වලින් ඉලෙක්ට්‍රෝනයක් පිට වෙච්ච හින්දා ඔක්සිජන් පරමාණුවේ ආරෝපණය ධන. ඉලෙක්ට්‍රෝනයක් H ධන අයනයට ලැබෙනවා. එතකොට හයිඩ්‍රජන් පරමාණුව දැන් උදාසීනයි. එතකොට ඔක්සිජන් පරමාණුවේ තියෙන වියුග්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂිකයේ හයිඩ්‍රජන් පරමාණුවේ තියෙන වියුග්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂිකයේ අතිච්ඡාදනය නිසා ඔක්සිජන් පරමාණුවේ හයිඩ්‍රජන් පරමාණුව අතර සහසංයුජ බන්ධනයක් හැදෙනවා.
ඉතිරි පරමාණු සහ කාණ්ඩ ඒ විදිහටම පවතිනවා. ආරෝපණ සහ ඉලෙක්ට්‍රෝන ඒ විදිහටම පවතිනවා. එතකොට ඔක්සිජන් පරමාණුව ධන ආරෝපණයක් දරන්නේ නයිට්‍රජන් පරමාණු විද්‍යුත්ිනතාවට වඩා ඔක්සිජන් පරමාණු විද්‍යුත්ිනතාව වැඩි. ඒ නිසා නයිට්‍රජන් ඔක්සිජන් බන්ධනයේ විෂම විච්ඡේදනය වෙනවා ඉලෙක්ට්‍රෝන යුගලයේම ඔක්සිජන් පරමාණුව ලබා ගනිමින්. එතකොට ඉලෙක්ට්‍රෝන යුගලයේම ඔක්සිජන් පරමාණුව ලබා ගත්තහම සිද්ධ වෙන්නේ ඔක්සිජන් පරමාණු ආරෝපණය දැනට ධන ඉලෙක්ට්‍රෝනයක් අතිරේකව ලැබෙනවා. මොකද නයිට්‍රජන් පරමාණු ඉලෙක්ට්‍රෝනෙත් ලැබෙනවා ඔක්සිජන් පරමාණුවට. ऑक्सीजन परमाणु इलेक्ट्रॉन नाइट्रोजन परमाणु इलेक्ट्रॉन बंधन सैदी लबाद ऑक्सीजन परमाणु लबागन ऑक्सीजन परमाणु वेपुर इलेक्ट्रॉन या लबन अतर ऑक्सीजन परमाणु आरोपण ऋणवेनवा मे बंधन विषय विच्छेदन निशा धनट आरोपण दाने अवसान आरोपण उदासीन ऑक्सीजन परमाणु बेंदुन हाइड्रोजन परमाणु देखाक्तिर युग्म इलेक्ट्रॉन एकाक्तिबुन बंधन विषम विच्छेदन निशा तव युग्म इलेक्ट्रॉन लबन එතකොට මේ බන්ධන විෂම විච්ඡේදන නිසා නයිට්‍රජන් පරමාණුවට තව ධන ආරෝපණයක් ලැබෙනවා. તો නයිට්‍රජන් පරමාණු ආරෝපණය ධන දෙකයි. නයිට්‍රජන් පරමාණුවට බැඳලා තිබිච්ච ඉතිරි පරමාණු දෙක ඔක්සිජන් පරමාණු දෙක ඒ විදිහටම තියෙනවා. එතකොට අපිට ලැබෙනවා නයිට්‍රෝනියම් අයනය සහ ජලය. එතකොට මෙන්න මේ විදිහට අපිට සාන්ද්‍ර නයිට්‍රික් අම්ලයේ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයේ සමග ප්‍රතික්‍රියාවෙන් නයිට්‍රෝනියම් අයනය සෑදීමේ ප්‍රතික්‍රියාවේ පියවර ලියන්න පුළුවන්. එතකොට මේ පියවර මෙහෙම වෙන වෙනම ලියන එක අත්‍යවශ්‍ය නැහැ. මේ විදිහට නයිට්‍රෝනියම් අයනය හැදෙනවා කියලා ලියපුවාම ඇති. ඒ වුණාට මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. ඒ නිසා අපි මේ ප්‍රතික්‍රියා පියවර ටිකත් ලියාගනිමු. බෙන්සීන් නයිට්‍රෝකරණය කරන වෙලාවේදී බෙන්සීන් අණුවේ බාහිර නිරාවරණය වූ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි ප්‍රදේශය වෙත ආකර්ෂණය වෙන්නේ නයිට්‍රෝනියම් අයනය. එතකොට බෙන්සීන් නයිට්‍රෝ කරන ප්‍රතික්‍රියාවේදී ඉලෙක්ට්‍රෝෆයිලේ වෙන්නේ නයිට්‍රෝනියම් අයනය. එතකොට නයිට්‍රෝනියම් අයනය සෑදෙන ප්‍රතික්‍රියා පියවර විදිහට සාන්ද්‍ර නයිට්‍රික් අම්ලයේ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයේ සමග ප්‍රතික්‍රියාවෙන් නයිට්‍රෝනියම් අයනය සෑදෙන ප්‍රතික්‍රියාව ලියලා තිබුණත් ඇති. එතකොට බන්ධන විඝටනය වෙමින් ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා නයිට්‍රෝනියම් අයනය හැදෙන විදිහත් දැනගෙන ඉන්න එක වඩා සුදුසුයි. එනිසායි මම ඒ ප්‍රතික්‍රියා පියවරත් පැහැදිලිව වෙන වෙනම ලිව්වේ. බෙන්සීන් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් සිදු කරනකොට දෙවැනි පියවර වෙන්නේ බෙන්සීන් සමග ඉලෙක්ට්‍රෝෆයිලය ප්‍රතික්‍රියා කිරීමේ පියවර. එතකොට අපි දෙවැනි පියවර ලියන්න පටන් ගමු. ප්‍රතික්‍රියා යාන්ත්‍රණ ලියනකොට අපි බෙන්සීන් වල සම්ප්‍රයුක්ත ව්‍යුහයක් තමයි ගන්නෙ. අපිට පුළුවන් මේ විදිහට බෙන්සීන් වල සම්ප්‍රයුක්ත ව්‍යුහ හැඳින්න. එහෙම නැත්නම් අපිට පුළුවන් බෙන්සීන් අණුව සඳහා මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ හැඳින්. එතකොට බෙන්සීන් අණුවේ තියෙන කාබන් පරමාණු 6ම සර්ව සමයි. ඒ නිසා නයිට්‍රෝනියම් අයනය මේ කාබන් පරමාණු 6න් ඕනෑම කාබන් පරමාණුවක් අසලට ළඟා වෙන්න පුළුවන්. එතකොට සම්ප්‍රදායක් විදිහට යාන්ත්‍රණය ලියනකොට සාමාන්‍යයෙන් නයිට්‍රෝනියම් අයනය අඳින්නේ බෙන්සීන් අණුවේ දකුණු අත පැත්තේ ඉහළින් තියෙන කාබන් පරමාණුව ළඟින්. එතකොට මෙතනදි සිද්ධ වෙන දේ තමයි බෙන්සීන් අණුවේ බාහිර නිරාවරණය වූ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි ප්‍රදේශය වෙත තමයි නයිට්‍රෝනියම් අයනය, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝෆයිලය ආකර්ෂණය වෙන්නේ. එතකොට බෙන්සීන් අණුවේ තියෙන ඕනෑම කාබන් පරමාණුවක් වෙත නයිට්‍රෝනියම් අයනය ආසන්න වීමෙන් තමයි ප්‍රතික්‍රියාව ආරම්භ වෙන්නේ. එතකොට බෙන්සීන් අණුව වෙත ළඟා වෙන සෑම නයිට්‍රෝනියම් අයනයක්ම මේ විදිහට ප්‍රතික්‍රියාවට හේතු වෙන්නේ නැහැ. එතකොට මෙතනදී අපි ඇඳලා තියෙන්නේ ප්‍රතික්‍රියාව සිදුවීමට හේතු වන විදිහට එකිනෙකට ආසන්න වූ බෙන්සීන් අණුවක් සහ නයිට්‍රෝනියම් අයනයක්. අපි මේ විදිහට ඇඳගමු දෙවැනි ප්‍රතික්‍රියා පියවරේ ආරම්භය. එතකොට නයිට්‍රෝනියම් අයනේ නයිට්‍රජන් පරමාණුවේ ධන ආරෝපිත බව නිසා
මේ කාබන් පරමාණු අතර පවතින පයිබන්ධනේ අණුක කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන ඒ පැත්තට ආකර්ෂණය වෙනවා. එතකොට එතනදී සිද්ධ වෙන්නේ ඇල්කීන අණුවක කාබන් කාබන් ද්විත්ව බන්ධනයේ සාධන කාබන් පරමාණුවක් අසලට ඉලෙක්ට්‍රෝෆයිලය ආකර්ෂණය වීමේදී සිදු වූ දෙයමයි. එතකොට කාබන් කාබන් ද්විත්ව බන්ධනයේ පයිබන්ධනේ ඉලෙක්ට්‍රෝන නැත්නම් ඒ අණුක කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන නයිට්‍රෝනියම් අයනේ ධනාරෝපිත නයිට්‍රජන් පරමාණුව දෙසට ආකර්ෂණය වීම නිසා කාබන් කාබන් පයිබන්ධනය විෂම විච්ඡේදනය වෙනවා ඉලෙක්ට්‍රෝන යුගලයේම මේ කාබන් පරමාණුව ලබා ගනිමින් එතකොට ඊතලයේ අඳින්නේ එක්කෝ ඒ කාබන් පරමාණුව වෙත එහෙම නැත්නම් කාබන් පරමාණුව සහ නයිට්‍රජන් පරමාණුව අතරට එතකොට මේ කාබන් පරමාණු අතර පවතින පයිබන්ධනයේ විෂම විච්ඡේදනය වෙනකොට ඉලෙක්ට්‍රෝන යුගලයේම මේ කාබන් පරමාණුව ලබා ගත්ත නිසා මෙතන තියෙන කාබන් පරමාණුවට ඉලෙක්ට්‍රෝනයක් අඩු වෙනවා. එතකොට මේ කාබන් පරමාණුවේ ආරෝපණය ධන. එතකොට කාබන් පරමාණු අතර පැවතුණු ද්විත්ව බන්ධනයේ පයිබන්ධනයේ විෂම විච්ඡේදනය නිසා කාබන් පරමාණු අතර ඉතිරි වෙන්නේ සිග්මා බන්ධනයේ පමණයි. එතකොට පයිබන්ධනයේ විෂම විච්ඡේදනය නිසා මේ කාබන් පරමාණු ඍණාරෝපිත වෙනවා. ඍණාරෝපිත කාබන් පරමාණු ධනාරෝපිත නයිට්‍රජන් පරමාණු සමග දායක බන්ධනයක් හදන්නේ. දායක බන්ධනය හැදුනට පස්සේ සහසංයුජ බන්ධනයක් වගේමයි. එතකොට මේ කාබන් පරමාණුට බැඳිලා හයිඩ්‍රජන් පරමාණුවක් තිබුණා. අපි මේ හයිඩ්‍රජන් පරමාණු ඇඳලා පෙන්නනවා. බෙන්සීන් අණුවේ ඉතිරි පරමාණු සහ කාණ්ඩ බන්ධන සියල්ලම ඒ විදිහටම තියෙනවා. එතකොට මම කියලා දුන්නා කාබනික ප්‍රතික්‍රියා කාබනික යාන්ත්‍රය ලියනකොට අපි ඉස්සෙල්ලාම කරන්නේ බන්ධන වෙනස් වෙච්චි තැන ඉස්සෙල්ලා අඳිනවා. ඉතිරි සියල්ල ඒ විදිහටම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් බෙන්සීන් අණුව ඉලෙක්ට්‍රෝෆයිලය වන නයිට්‍රෝනියම් අයනය සමග ප්‍රතික්‍රියාවෙන් සෑදෙන ප්‍රභේදය අඳින්න. එතකොට මේ කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධනයක් තියෙනවා. ද්විත්ව බන්ධනය තියෙන කාබන් පරමාණුවට යාබද කාබන් පරමාණුවට ආරෝපණයක් තියෙනවා. ඒතර අපි දන්නවා මේ ව්‍යුහයට සම්ප්‍රයුක්ත ව්‍යුහයක් පැවතිය යුතුයි. එතකොට මේ කාබන් පරමාණු අතර පවතින පයි බන්ධනේ අණුක කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන මේ ධනාරෝපිත කාබන් පරමාණුව දෙසට ආකර්ෂණය වෙනවා. එතකොට මේ කාබන් පරමාණු අතර පවතින පයි බන්ධනය විෂම විච්ඡේදනය වෙනවා. මේ කාබන් පරමාණු අතර පවතින පයි බන්ධනයේ විෂම විච්ඡේදනය වෙනකොට ඉලෙක්ට්‍රෝන යුගලයම ලබා ගන්නේ මේ කාබන් පරමාණුව. එතකොට මේ කාබන් පරමාණුව ධනාරෝපිතයි. කාබන් පරමාණු අතර තිබුණු පයි බන්ධනයේ විඝටනය වූ නිසා ඉතිරි වෙන්නේ සිග්මා බන්ධනය පමණයි. මේ ඍණාරෝපිත කාබන් පරමාණුව මේ ධනාරෝපිත කාබන් පරමාණුව සමග දායක බන්ධනයක් හදනවා. දායක බන්ධනය හැදුනට පස්සේ සහසංයුජ බන්ධනයක් වගේමයි. ඉතිරි පරමාණු සහ කාණ්ඩ ඒ විදිහටම පවතිනවා. එතකොට මේ ව්‍යුහය සංසන්දනය කරනකොට අපිට පැහැදිලි වෙනස් වෙලා තියෙන්නේ බන්ධන සහ ආරෝපණ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන තියෙන තැන පරමාණු තියෙන තැන වෙනස් වෙලා නැහැ. ඒ නිසා මේ ව්‍යුහ දෙක සම්ප්‍රයුක්ත ව්‍යුහ දෙකක්. එතකොට මේ කාබන් කාබන් ද්විත්ව බන්ධනයේ සාධන කාබන් පරමාණුවට බැඳිලා තියෙන කාබන් පරමාණුවට ධනාරෝපණයක් තියෙනවා. එහෙමනම් මේ ව්‍යුහයටත් සම්ප්‍රයුක්ත ව්‍යුහයක් පවතිනවා. එතකොට මේ කාබන් පරමාණු අතර පවතින පයි බන්ධනයට අදාළ අණුක කාක්ෂික ඉලෙක්ට්‍රෝන මේ දෙසට ආකර්ෂණය වෙනවා මේ කාබන් පරමාණුව ධනාරෝපිත නිසා. එතකොට මේ පරමාණු අතර පවතින පයි බන්ධනයේ විෂම විච්ඡේදනය වුණාම ඉලෙක්ට්‍රෝන යුගලයම ලබා ගන්නේ මෙතන තියෙන කාබන් පරමාණුව. එතකොට ඒ කාබන් පරමාණු ඍණාරෝපිතයි. පයි බන්ධනේ විඝටනය වුණා සිග්මා බන්ධනේ විතරයි ඉතිරි. මේ කාබන් පරමාණුව ධනාරෝපිතයි. මේ ඍණාරෝපිත කාබන් පරමාණුව මේ ධනාරෝපිත කාබන් පරමාණුව සමග දායක බන්ධනයක් හදනවා. දායක බන්ධනේ හැදුනට පස්සේ සහසංයුජ බන්ධනයක් වගේමයි. ඉතිරි පරමාණු සහ කාණ්ඩ ඒ විදිහටම පවතිනවා. එතකොට මේ ව්‍යුහ දෙක සංසන්දනය කරනකොට අපිට පැහැදිලි පරමාණු තියෙන තැන වෙනස් වෙලා නැහැ. වෙනස් වෙලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන තියෙන තැන. බන්ධන සහ ආරෝපණ වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ව්‍යුහ දෙක සම්ප්‍රයුක්ත ව්‍යුහ දෙකක්. එතකොට බෙන්සීන් නයිට්‍රෝනියම් අයනයක ප්‍රතික්‍රියා කරපුවාම සෑදෙන්නේ
මෙන්න මේ සම්ප්‍රයුක්ත ව්‍යුහවල සම්ප්‍රයුක්තය එතකොට මේ සම්ප්‍රයුක්ත වල සම්ප්‍රයුක්තයට අපි කියනවා සිග්මා සංකීර්ණය කියලා තුලපතලා තේරුම් ගන්න ඕනේ දේ මේකයි බෙන්සීන් නයිට්‍රෝනියම් අයනය සමග ප්‍රතික්‍රියා කරපුවාම හැදෙන්නේ මේ ව්‍යුහය නෙවෙයි මේ ව්‍යුහවල සම්ප්‍රයුක්තය අපි අඳිමු පියවරෙන් පියවර සිග්මා සංකීර්ණය එතකොට යම්කිසි දරුවෙක් බෙන්සීන් සඳහා මේ ව්‍යුහය ඇඳලා මේ සම්ප්‍රයුක්ත ව්‍යුහය ඇඳලා මේ සම්ප්‍රයුක්ත ව්‍යුහය නයිට්‍රෝනියම් අයනය සමග ප්‍රතික්‍රියා කරනවා කියලා හිතලා සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න පටන් ගත්තා නම් ඉස්සෙල්ලාම අඳින්නේ මෙන්න මේ ව්‍යුහය ඊළඟට මේ ව්‍යුහය ඊට පස්සේ මේ ව්‍යුහය එතකොට බෙන්සීන් සඳහා කැමති විදිහට සම්ප්‍රයුක්ත ව්‍යුහය ඇඳලා එතනින් ආරම්භ කරලා යාන්ත්‍රය ලියන්න පුළුවන් වරදක් නැහැ එකම සම්ප්‍රයුක්ත ව්‍යුහ ටික ලැබෙන්නේ බෙන්සීන් නයිට්‍රෝකරණයේ අවසාන පියවර අපි ඊළඟට ලියමු එතකොට බෙන්සීන් නයිට්‍රෝකරණයේ අවසාන පියවර වෙන්නේ මේ සෑදුණු සිග්මා සංකීර්ණය ඵලය සහ උත්ප්‍රේරකය බවට පත්වීම. එතකොට හරියට ගත්තොත් අපි මේ සිග්මා සංකීර්ණය අරගෙන තමයි, ඒ කියන්නේ මේ ව්‍යුහ තුනේ සම්ප්‍රයුක්තය අරගෙන තමයි ඊළඟ පියවර ලියන්න ඕනේ. එුණාට අපි දන්නවා ව්‍යුහ තුනක සම්ප්‍රයුක්තය අපිට ප්‍රායෝගිකව අඳින්න බෑ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කරන දේ තමයි මේ සිග්මා සංකීර්ණය මෙහෙම ඇඳහම අවසාන සම්ප්‍රයුක්ත ව්‍යුහය අරගෙන ඒ අවසාන සම්ප්‍රයුක්ත ව්‍යුහය තමයි ඊළඟ ප්‍රතික්‍රියා පියවර ලියන්න පාවිච්චියට ගන්න. එතකොට අපි ඇඳගමු සිග්මා සංකීර්ණය සඳහා අන්තිමට ඇඳලා තියෙන සම්ප්‍රයුක්ත ව්‍යුහය. එතකොට මේ කාබන් පරමාණුවේ ධන ආරෝපිත බව නිසා මේ කාබන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙනවා මේ කාබන් කාබන් සිග්මා බන්ධනය මේ කාබන් පරමාණුව දෙසට ද්‍රවීය වීමෙන් එතකොට කාබන් පරමාණුව හයිඩ්‍රජන් පරමාණුව දෙසින් ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කිරීම නිසා හයිඩ්‍රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙනවා එතකොට මේ හයිඩ්‍රජන් පරමාණුවට ධන ආරෝපිත ස්වභාවයක් ලැබිලා තියෙනවා එතකොට මේ ධන ආරෝපිත ස්වභාවයෙන් යුත් හයිඩ්‍රජන් පරමාණුවට ආකර්ෂණය වෙනවා මාධ්‍යයේ තියෙන බයිසල්ෆේට් අයන. එතකොට හරියටම කිව්වොත් බයිසල්ෆේට් අයනේ තියෙන ඍණ ආරෝපිත ඔක්සිජන් පරමාණුව තමයි ධන ආරුවි ස්වභාවයේ දරන හයිඩ්‍රජන් පරමාණුවට ආකර්ෂණය වෙන්නේ. එතකොට බයිසල්ෆේට් අයනය අපිට මේ විදිහට අඳින්න පුළුවන්. එතකොට ඍණ ආරෝපිත ඔක්සිජන් පරමාණුව ධන ආරුවි ස්වභාවයේ දරන හයිඩ්‍රජන් පරමාණුව දෙසට ලං වෙනකොට ආකර්ෂණය වෙනකොට හයිඩ්‍රජන් පරමාණු ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා එතකොට කාබන් හයිඩ්‍රජන් බන්ධනයේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන් මේ කාබන් පරමාණු වෙත ආකර්ෂණය වෙනවා එතකොට කාබන් හයිඩ්‍රජන් බන්ධනයේ විෂම විච්ඡේදනය වෙනවා ඉලෙක්ට්‍රෝන යුගලයේම මේ කාබන් පරමාණුව ලබා ගනිමින් අනින්නේ ඊතලයේ බන්ධනයෙම පටන් ගන්න ඕනේ බන්ධනයේ මැද හරියෙන් පටන් ගන්න ඕනේ කාබන් පරමාණුවෙන් ඉවර වෙන්න ඕනේ මේ කාබන් හයිඩ්‍රජන් බන්ධනයේ විෂම විච්ඡේදනය වුණාම මේ කාබන් පරමාණුව ඍණ ආරෝපිතයි. මේ කාබන් පරමාණුව ධන ආරෝපිතයි. එතකොට මේ ඍණ ආරෝපිත කාබන් පරමාණුව ධන ආරෝපිත කාබන් පරමාණුව සමග දායක බන්ධනයක් හදනවා. දායක බන්ධනය හැදුනට පස්සේ සහසංයුජ බන්ධනයක් වගේමයි. ඉතිරි පරමාණු සහ කාණ්ඩ ඒ විදිහටම පවතිනවා. එතකොට මේ කාබන් පරමාණු බැඳුණු නයිට්‍රෝ කාණ්ඩය ඒ විදිහටම තියෙනවා. එතකොට මෙතන තිබිච්චි කාබන් හයිඩ්‍රජන් බන්ධනයේ විෂම විච්ඡේදනය වුණාම හැදෙන්නේ H ධන අයනයක්. ඉලෙක්ට්‍රෝන යුගලයේම මේ කාබන් පරමාණු ලබාගත්තේ. එතකොට H ධන අයනයේ තියෙන හිස් කාක්ෂිකයක අතිච්ඡාදනය වෙනවා මේ ඔක්සිජන් පරමාණුවේ තියෙන යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂිකය. එතකොට අපි ඒ කාරණේ මේ විදිහට ඊතලයක් ඇඳලා ලකුණු කරනවා. එතකොට ඔක්සිජන් පරමාණුව බැඳෙනවා මේ හයිඩ්‍රජන් පරමාණුවට. ඉතිරි පරමාණු සහ කාණ්ඩ ඒ විදිහටම තියෙනවා.
ව්‍යුහය ලියන්න පුළුවන් එහෙම නැත්නම් සල්ෆියුරික් අම්ලයේ සූත්‍රය ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට එතකොට අපිට පැහැදිලි අවසාන පියවරේදී සිද්ධ වුණේ මේ ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ඵලය නයිට්‍රෝ බෙන්සීන් සහ සල්ෆියුරික් අම්ලයේ සෑදීම එතකොට සල්ෆියුරික් අම්ලය තමයි මේ ප්‍රතික්‍රියාවේදී උත්ප්‍රේරකය පළවෙනි පියවරේදී වැය වුණා අවසාන පියවරේදී හැදුණා එතකොට උත්ප්‍රේරකයක් ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා ප්‍රතික්‍රියාව අවසානයේදී නැවත ලැබෙනවා එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් බෙන්සීන් වල නයිට්‍රෝකරණය සඳහා වන යාන්ත්‍රණය ලියන්න එතකොට මේ යාන්ත්‍රණය පියවරෙන් පියවර ලිවීමේ හැකියාව ලැබෙන්න ඕනේ බෝඩ් එක දිහා බලාගෙන යාන්ත්‍රය ලියන එක නෙවෙයි වැදගත් වෙන්නේ හැම පියවරකදීම වෙනස් වෙච්ච තැන ඉස්සෙල්ලා නින්න ඊට පස්සේ ඉතිරි ටික තිබිච්ච විදිහට අඳින්න වෙනස් වෙච්ච තැන ඉස්සෙල්ලා නින්න ඊට පස්සේ ඉතිරි ටික ඒ විදිහටම අඳින්න වෙනස් වෙච්ච තැන ඉස්සෙල්ලා නින්න ඊට පස්සේ ඉතිරි ටික හැමම අඳින්න වෙනස් වූ තැන ඉස්සෙල්ලා නින්න ඊට පස්සේ ඉතිරි ටික ඒ විදිහටම අඳින්න එතකොට එන්නේ ක්‍රමයට කාබනික ප්‍රතික්‍රියාවල යාන්ත්‍රය ලියන්න පුරුදු වුණොත් ඕනෑම කාබනික ප්‍රතික්‍රියාවක යාන්ත්‍රය ලියන්න පුළුවන් තර්ක කරමින් කටපාඩම් කිරීමකින් තොරව දැන් අපි බෙන්සීන් වල නයිට්‍රෝකරණ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය අවබෝධ කරගත්ත හින්දා අපිට පුළුවන් ප්‍රතික්‍රියාව ලියන්න එතකොට බෙන්සීන් අණුව මේ විදිහට අඳින්න පුළුවන් එහෙම නැත්නම් බෙන්සීන් අණුව සඳහා වෙන සම්ප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න පුළුවන් එතකොට බෙන්සීන් ප්‍රතික්‍රියා කරන්නේ සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය එක්ක එතකොට උත්ප්‍රේරකයේ විදිහට හැසිරෙන්නේ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය එතකොට බෙන්සීන් අණුවේ තියෙන කාබන් පරමාණුවක් වෙත නයිට්‍රෝනියම් අයනය බැඳිලා නයිට්‍රෝ බෙන්සීන් හැදෙනවා එතකොට මේ ප්‍රතික්‍රියා විදි සෑදෙන අනෙක් ඵලය තමයි ජලය. ජලය හැදෙන්නේ හරියටම කිව්වොත් සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය සමග ප්‍රතික්‍රියා කිරීමේදී ජලය හැදෙන්නේ. එතකොට ප්‍රතික්‍රියාවේ ඵලයක් විදිහට ජලය ලියන්න පුළුවන්. අපිට වැදගත් වෙන්නේ හැබැයි නයිට්‍රෝ බෙන්සීන්. අපි ලියාගමු බෙන්සීන් නයිට්‍රෝ කරන ප්‍රතික්‍රියාව. එතකොට මේ ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය වැඩි කරගන්න පුළුවන් රත් කිරීම මගින්. එතකොට සෙල්සියස් අංශක 50 පමණ උෂ්ණත්වයේදී තමයි මේ ප්‍රතික්‍රියාව හොඳින්ම සිදු වෙනවා කියලා කියන්නේ. අපි ඒ කරුණු ටික සටහන් කරගමු. එතකොට බෙන්සීන් වල නයිට්‍රෝ කරන ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක්. බෙන්සීන් අණුවේ බාහිර නිරාවරණය වූ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි ප්‍රදේශයට නයිට්‍රෝනියම් අයනය ආකර්ෂණය වීමෙන් තමයි මේ ප්‍රතික්‍රියාව ආරම්භ වෙන්නේ. එනිසා මේ ප්‍රතික්‍රියාව ප්‍රතික්‍රියාවේ ආරම්භය අනුව ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතික්‍රියාවක්. උපස්තරයේ සිදුවන වෙනස ගත්තහම සමහර දෝල පුතාල රැවටෙනවා බෙන්සීන් අණුවට නයිට්‍රෝ කාණ්ඩය ආකලනය වෙලා කියලා. මෙතන මොකුත් පරමාණුවක් නැහැ කියන එකෙන් කියවෙන්නේ නැහැ. එතන පරමාණුවක් නැහැ කියලා. මේ කාබන් පරමාණු වල බැඳුණු හයිඩ්‍රජන් පරමාණුවක් පවතිනවා. එතකොට බෙන්සීන් අණුවේ මේ කාබන් පරමාණු වල බැඳිලා තිබිච්ච හයිඩ්‍රජන් පරමාණු වෙනුවට තමයි මේ නයිට්‍රෝ කාණ්ඩය බැඳුනේ. ඒ කියන්නේ ආදේශ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට උපස්තරයේ සිදුවන වෙනස අනුව බෙන්සීන් වල නයිට්‍රෝ කරන ප්‍රතික්‍රියාව ආදේශ ප්‍රතික්‍රියාවක්. දුර්මම හිතනවා දැන් දුවල පුතාලට බෙන්සීන් නයිට්‍රෝ කරන ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය ගැන පැහැදිලි අවබෝධයක් ඇති. ප්‍රතික්‍රියාව ගැන පැහැදිලි අවබෝධයක් ඇති කිය. ඊළඟ පාඩමෙන් මම දුල පුතාලට උගන්වන්නේ බෙන්සීන් වල ඇල්කීල්කරණය ගැන. අපි ඊළඟ පාඩමෙන් මුණ ගැසෙමු.